අද සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ තරමක වර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් විශේෂයෙන් ඉදිරි දින කිහිපයේදීම මේ තත්වය පවතීවි. ඒ අනුව විශේෂයෙන්ම අපි ගත්තොත් බස්නාහිර සබරගමුව වයඹ සහ දකුණු පළාත්වලත් නුවර සහ නුවරඉළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ අතරින් විශේෂයෙන්ම බස්නාහිර සබරගමුව පළාතේ ඒ වගේම ගාල්ල මාතර සහ නුවරඉළිය දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි අද දවසේදී බලාපොරොත්තු විය හැකි. උතුරු මැද පළාතේ ඒ වගේම වයඹ පළාතේ ඒ වගේම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හැමන පැයට කිලෝමීටර 40ක 50ක පමණ වගේ වන තරමක තද සුළං විටින් විට අද දවස පුරා පැවතිය හැකි. දිනට අනු මුහුදු තීරයේ පිළිබඳ අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම කන්කසන්තුරේ සිට මන්නාරම කොළඹ සහ ගාල්ල හරහා අම්බන්තොට දක්වා වෙරළට ඔබෙන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. සෙසු ප්‍රදේශවලත් ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. යළි වැසි ඇතිවීමත් සමග කටුවන මුරතවෙල ජලාශය ජලමට්ටම ඉහළ ගියා. ඒ හේතුවෙන් යළිත් වාන් දොරටු විවෘත කෙරුණා. තප්පරයට ජලය ගණ අඩි 375ක් මේ අනුව උරුබුකු ඔයට මුදා හැරෙනවා. පවතින කාලගුණ තත්වයේ හැඹුවේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයවට ඇති අවධානම් සහගත ගස් ඉවත් කිරීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද දිනේ සීමා කෙරෙනවා. මේ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ. ජලකෙළමින් පීඩාවට පත් වූ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. බොහෝ පිරිසකගේ සහය මේ සඳහා ලැබී තිබෙනවා. කාසරී සහ මෞස්සා කැලේ ජලාශ පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා. ජලවිදුලි බලාකාරවල විදුලි උත්පාදනයද ඉහළම ධාරිතාවට පැමිණ තිබෙනවා. එ අනුව විමල සුරේන්ද්‍ර ලක්ෂපාන නවලක්ෂපාන කැනියුන් සහ පොල්පිටිය යන විදුලි බලාකාර උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වනවා.